අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල වරාය උද්ඝෝෂකයන්ට අධිකරණයෙන් නියෝගයක් කුඩුත් එක්ක බන්ධනාගාරයට ගිය පූසා පානීය ජල ප්‍රශ්නය විසඳන්න අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්න ජනපති සූදානමින් කොරෝනාවෙන් හෙම්බත්තුණු ඇමරිකාවටත් යුරෝපයටත් අධික රස්නය වද දෙන ලකුණු ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා රට පුරා කළ සංචාරයේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටලුවක් වූයේ පානීය ජල අවශ්‍යතාවයයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් මහමැතිවරණීට තරඟ කරන අපේක්ෂකින්ගේ ජයතාවුරු කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. බණ්ඩාරවිල දුව රජමහ විහාරස්ථානයේ අසල පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ජනතාව සමග අදහස් වමාරු කරගත්තා. අපේක්ෂක රෝහිත තිලකරත්න මහතායි ජන හමුව සංවිධානය කළේ. ආලියල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට ජනාධිපතිතුමා එක්වූයේ ඉන්පසුවයි. උදිත ලොකුබණ්ඩාර මහතා සංවිධානය කළ එම ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළා. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සංවිධානය කළ ජන හමුව පැවැතුණේ බදුල්ල සේනානායක උද්‍යානයේ අසලයි. බදුල්ල විහාර මහදී විද්‍යාලයේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිදුලී ලෙසන්සාදී නිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළා. බණ්ඩාරවිල ශාන්ත තෝමස් විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇසල ගජනායක ශිෂ්‍යයා නිර්මාණය කළ ස්වයංක්‍රීයව විෂබීජ නාශක දියර නිකුත් කරන යන්ත්‍රය පිළිබඳවද ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා. DM උපතිස්ස මහතා නිර්මාණය කළ සිහි වටනයක් ජනාධිපතිතුමා වෙත පිරිනැමුවා. අපේක්ෂක සින්දිල් තොණ්ඩමන් මහතා පස්සර නමුණුකුල හන්දියේ සංවිධානය කළ ජන හමුවටද ජනාධිපතිතුමා එක්ුණා. පස්සර පොදු ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව සංවිධානය කළේ අපේක්ෂක චාමර සම්පත් දසනායක මහතායි. එම ජන හමුවට පැමිණි ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත වුණා. වියලුව කන්දකැටිය සතිපොළ භූමියේ පැවති ජන හමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. ඒ සංවිධානය කළේ අපේක්ෂිකා ඖෂධී හේවාමත්තුඹ මහත්මියයි. වගා ජල හිඟයට සහ වන අලි තර්ජනයට ස්ථිර විසඳුම් සෙවීමට වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපතිතුමා කියා සිටියා. පාරම්පරික වගා බිම් යලි අස්වැද්දීමට පියවර ගැනෙනවා. වියලුව මීගහකිවුල පොළ භූමියේ අසල පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාව සමග කතාබහ කරමින් ප්‍රදේශයේ ගැටලු විමසුවා. එල්ලලන්ද මාර්ගයේ බස් රථයක් යොදවන ලෙස මීගහකිවුල ජාතික පාසලේ දියණීක කළ ඉල්ලීම ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වුණා. මීගහකිවුල ජාතික පාසලේ උසස් පෙළ ගුරු හිඟය පිළිබඳවද ජනාධිපතිතුමාව දැනුවත් කෙරුණා. පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ලොග්ගල් උය හරවා දෙන ලෙසයි ජනතාව ඉල්ලා සිටියේ. අපේක්ෂක ඩිලන් පෙරේරා මහතායි මෙය සංවිධානය කළේ. අනතුරුව ජනාධිපතිතුමා සහභාගී වූයේ අපේක්ෂක බුද්ධදාස මහතා සංවිධානය කළ ජන හමුවටයි. ඌව පරණගම අමගස්තුව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී එම ජන හමුව පැවැත්ුණා. වැලිමඩ ප්‍රාදේශීය සභා සතිපොළ භූමියේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රැස්ව සිටි පිරිස සමග සුහද කතාබහක නිරත වුණා. අපේක්ෂක සම්පත් ජයසුන්දර මහතායි මෙම ජන හමුව සංවිධානය කළේ. උඩපේරුව පදිංචි ගාමිණී කුමාරසිංහ මහතා නිපද වූ සැහැල්ලු කොළමඩින යන්ත්‍රය පිළිබඳව ජනාධිපතිතුමාව දැනුවත් කෙරුණා. වැලිමඩ විජේ විද්‍යාලයේ මිහෙලි නිල්මිණි රත්නායක තියෙනිය කොවිඩ් අරමුදල සඳහා තම මුදල් කැටය ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළා.
අපේක්ෂක සුදර්ශන දෙනිපිටි මහතා බණ්ඩාරවිල නගර සභා පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජනහමුවටද ජනාධිපතිතුමා එක්ුණා. දියතලාව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පිරිනිවුවා. අපේක්ෂක ජානක තිස්සකුට්ටි ආරච්චි මහතායි එම ජනහමුව සංවිධානය කළේ. වගා වන්දී පිරිනැමීම සහ අස්වැන්න සුරක්ෂිතව ප්‍රවාහනයට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළා. ගෙවුණු පැය 24 තුළ කොරෝනා රෝගීන් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේට අදාළව කොරෝනා ආසාදිතයන් 600 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2815ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඉන් 2439 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 365 දෙනෙකු පමණක් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූයේ එක් රෝගියෙකු පමණක් බව සෞඛ්‍යංශ තහවුරු කළා. එම රෝගියාගේ ආශ්‍රිතින් සියලු දෙනා මේවන විටත් නිරෝධායන ක්‍රියාවලිය වෙත යොමු කර තිබෙනවා. රෝගීන් වාර්තා වීම අවම මට්ටමකට පැමිණියද කොරෝනා අවදානම කිසිසේ තඩු වී නැති බවයි වසංගත රෝග විද්‍යාංශය අපි ඒ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත පොදු අපි අනුගමනය කරන්න ඕන මේ ලෝකේ පුරා තාමත් COVID-19 රෝගය වේගෙන් ව්‍යාප්ත වෙනවා අපි ඉතාමත් මසල් වාසිය වන ඉන්දියාවෙත් පාලනකෙන් තොරව මේ අවස්ථාවේදී COVID-19 රෝගය ව්‍යාප්ත වීමක් අපි දකිනවා ඒ තත්ත්වය යටතේදී ලංකාව තුළ අපිට ආරක්ෂිත පරිසරයක් හදාගන්න නම් ජනතාවගේ සහයෝගය ඉතාමත්ම වැදගත් වෙනවා සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු දිගින් දිගටම පිළිපැදීම හැමෝගෙම වගකීමක් සහ යුතුකමක් වෙනවා කන්දකාඩු මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේට අදාළව හඳුනාගත් COVID-19 ආසාදිතයන්ගෙන් 482 දෙනෙකුම පුනරුත්ථාපනයේ වන රැඳවුවන් කාර්ය මණ්ඩලයේ 66 දෙනෙකු සහ ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු කොරෝනා රෝගීන් බවට හඳුනා ගැනුණා. පෞල්වල මෙන්ම සමීපතමින් 46 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිනිය වූ රැඳවූවෙකු ඇසුරු කළ පුද්ගලයන් ඇතුළුව එම මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 600ක්. මේ අතර ඩුබායිහි සිටි ශ්‍රී ලංකිකයින් 335 දෙනෙකු ඊයේ මැදම රාත්‍රියේ දිවයිනට පැමිණියා. එමෙන්ම දෝහාහි සිටි පුද්ගලින් 20 දෙනෙකුද අද දිවයිනට පැමිණි බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. එසේ පැමිණි සියලු දෙනාම ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා. මේ වන විට පුද්ගලින් 28792 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ දින තුලදී පවණක් PCR පරීක්ෂණ 1350ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ සංඛ්‍යාව 158628 ඉක්මවන බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මිලින්ද රාජපක්ෂ මහතා රචනා කළ කොරෝනා ඩයරිය පොත දොරට වැඩීම කොළඹදී සිදු වුණා. කොරෝනා ඩයරිය කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විශේෂඥ වෛද්‍ය සීතාරම්බේ පොළ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීමක් මිලින්ද රාජපක්ෂ මහතා සිදු කළා. මාර්තු 16 වෙනිදා රෑ 11:45 තමයි මම මේක ලියලා තියෙන්නේ. BBC එකේ බ්‍රිතාන්‍ය අගමැතිතුමා තව දෙන්නෙකුත් එක්ක රට අමතනවා. CNN එකෙත් සජීවීව දෙන්නේ ඒකමයි. ලංකාවේ ජීවත් වෙන නේපාල ජාතික මිතුරෙක් මට කෝල් එකක් අරන් කිව්වා ආපහු නේපාලයට යන්නේ නැහැ. මොකද ලංකාවේ තරම් හොඳ සෞඛ්‍ය සේවාවක් දකුණු ආසියාව වෙන කොහෙවත් නැති නිසා කියලා. බ්‍රිතාන්‍ය ආණ්ඩුවක් බොහොමයක් තීරණ ගත්තේ පරක්කු වෙලා විත්තිය තමයි ඔහුගේ අදහස උනේ. මේ වෙනකොට රෝගීන් 29යි ප්‍රතිකාර ලැබන 28යි සහසුව වූ එකයි මේ තමයි මාර්තු 16 වෙනිදා තත්ත්වය එදා ඉඳන් මම මාස 3ක් තිස්සේ මේ ඩයරිය ලිව්වා කොරෝනා ආවේ 2020 වුණාට මනුෂ්‍ය ශිෂ්ටාචාරය පුරාම කෝටියකුත් අභියෝග ගැටුම් අනතුරු කලකෝලාහල ස්වභාවික විපත්
වසංගත ආක්‍රමණ මැද්දෙන් තමයි අද මේ ඉන්න තැනට අපි ඇවිත්ලා තියෙන්නේ. පාර්ලිමේන්තු සභාගර්භය රැඳී සිටින කාලය තුල සියලු මන්ත්‍රීවරුන් මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වෙනවා. පාර්ලිමේන්තුව වෙනුවෙන් සකස් කළ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවේ මේ බව තහවුරු කර ඇති බවයි පාර්ලිමේන්තුව සංවිධාන ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. කොවිඩ් 19 අභියෝගයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුව වෙනුවෙන් සකස් කළ සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තු මහලිකම්වරයාට බාර දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගර්භයේ වැඳී සිටින කිසිදු අවස්ථාවක මුඛාවරණ ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු නොකළ යුතු බව එහි සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගර්භයේ තමාට වෙන් කර ඇති ආසනවල පමණක් අසුන් ගැනීමද අනිවාර්ය වෙනවා. එමෙන්ම සභාගර්භයේ වැඳී සිටින සෑම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ ජංගම දුරකථන හා පෑන් ඇතුළු පෞද්ගලික උපකරණ හුමාරු නොකළ යුතු බවද මෙම මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. ශ්‍රී ලංකාව සඳහා මාර්ගෝපදේශයක් සකස් කරා සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සියලුම වෘත්තීය තත්වයන් ආවරණය වන පරිදි තවත් විවිධ සමාජ අවස්ථා සඳහා පෙරහැරක් වෙන්න පුළුවන් අවමගුල් උත්සවයක් වෙන්න පුළුවන් ඒ අවස්ථා සඳහා මාර්ගෝපදේශ 46ක් සකස් කරලා ඒකත් අපි ඉන්ටර්නෙට් එකට ඇතුළත් කළා. මේක තමයි මේ තුන්වෙනි අවස්ථාව. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන මාර්ගෝපදේශ. මෙහි මාර්ගෝපදේශ 21ක් තිබෙනවා. මෙම පරිශ්‍රයේ එක පැත්තකින් භෞතික වශයෙන් තිබෙන ඒ අවශ්‍ය කරන ස්ථාන සහ ඒ වගේම ඒ ආශ්‍රිත ක්‍රම වේදයන් ක්‍රියාවන් සිදු කරන තත්වයන්ට ගැළපෙන ආකාරයට ඒවා අධ්‍යයනය කරලා සාකච්ඡා කළා තමයි මෙම මාර්ගෝපදේශ සකස් කරලා තියෙන්නේ. මෙවැනි ලේඛනයක් තිබීම මම හිතන්නේ පාර්ලිමේන්තු මහලේකම්තුමාට ශක්තියක් වෙයි සම්මතකරණයක් මේ සම්බන්ධයෙන් ඇති කිරීම සඳහා. බැලිකඩ බන්ධනාගාරයට බලලෙකු උපයෝගී කරගනිමින් මත්කුඩු යැවීමට දැරු උත්සාහයක් ව්‍යර්ථ වුණා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 1.7ක් දුරකථන සිම් 2ක් හා මෙමරි කාඩ් 1ක් බලලාකී කිලිහි කැටකසා බැලිකඩ බන්ධනාගාරය තුලට යැවීමට සූදානම් කර තිබෙදී ලැබුණු බුද්ධි තොරතුරුකට අනුව එම බලලා සොයා ගැනුණා. බන්ධනාගාර බුද්ධි නිලධරින් වහා ක්‍රියාත්මක වී මෙම සත්වයා අල්ලා ගැනීමෙන් පසු මෙම චාවාරම් පිළිබඳ තොරතුරු හෙළි කරගත හැකි වූ බවයි බන්ධනාගාර නිලධරින් සඳහන් කළේ. මෙතර මත්‍රා විචාවරමින් උපයාකන්නා ලදයි සැලකෙන ඇමරිකා ඩොලර් 140,000ක් සහ රුපියල් කෝටි 3ක මුදල් සමග සැකකරුවෙකු දෙමිටකොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙමිටකොඩ ප්‍රදේශයේ නිවසකින් මෙම මුදල් තොගේ සොයාගෙන ඇති අතර සැකකරු මුදල් පොලියට දෙන පුද්ගලයෙකු ලෙස පෙනී සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ මුදල් තොගයට අමතරව ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4ක්ද සොයාගනු ලැබුවා. පොලිසියට ලද තොරතුරුකට අනුව කළ විශේෂ වැටලීමකදී සැකකරු සහ මුදල් තොගේ අත්අඩංගුවට ගැනුණු අතර මේ මුදල් මුණ්ඩියල් ක්‍රමයට අනුව විදේශගත පුද්ගලයෙකුට යැවීම සඳහා සූදානම් කර තිබූ බව සඳහන්. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තිය ශ්‍රී ලංකා වරාය අධිකාරී යටතේ පවත්වාගෙන යන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන්නේ නම් සත්‍යග්‍රහය අත්හිටුවන බව වරාය සේවකයන් පවසනවා. නැගෙනහිර පරයන්තේ කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලමින් වරාය සේවකයන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ මීට දින කිහිපයකට පෙරයි. ඊයේ දිනේ සිට වරාය සේවකයන් වර්ජනයක් ආරම්භ කර ඇති අතර වරාය කටයුතු අඩාල වෙති බවයි වාර්තා වන්නේ. නැගෙනහිර පරයන්තේ කටයුතු හැකි ඉක්මනින් වරාය අධිකාරියේ යටතේ පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස සේවකයන් ඉල්ලා සිටිනවා. කොළඹ වරායට කන්ටේනර් රථ ඇතුළු වීමට හර්තාල් පාලම අසලින් දමා ඇති අවහිරේ ඉවත් කිරීම සඳහා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් වරාය පරිශ්‍රයේදී පැවැත්වුණා. එම සාකච්ඡා අසාර්ථක වූ අතර පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළා. මේ දක්වා ප්‍රධාන මහමාර්ගය වන බ්ලූමැන්ඩල් වරාය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කිසිදු වාහනයකට හෝ මහජනතාවකට ගමන් කළ නොහැකි ලෙස සම්පූර්ණයෙන් වසාගෙන සිටින බවට සහ නිරෝධායන රීතිවලට පටහැනිව ක්‍රියා කරන බවට වරාය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම අධිකරණය වෙත වාර්තා කර ඇත. මේ මාර්ගය හරහා ගමන් කරන වාහන විශේෂයෙන්ම වරායෙන් ගොඩබාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඔබතුමාලා විසින් මේ කරගෙන යන මේ මාර්ගය හරස් කිරීම නිසා ඇති වෙලා තියෙන තරුණ සම්බන්ධයෙන් පමණයි. ඒ හැරෙන්න ඔබතුමාලා මේ ස්ථානයේ සාමකාමීව කරගෙන යන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෝ විරෝධතාවය හෝ
මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් කිසිම අපිට මැදිහත් වීමක් කරන්න නැහැ පොලිසිය වශයෙන්. ඒ විරෝධතාකරුවන්ට දැනුම් දීමටයි පොලිසිය පියවර ගත්තේ. කෙසේ වුවද නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සතු කරන බවට ලිඛිත ප්‍රතිඥාවක් ලබා දෙන ලෙසට වරාය සේවකයන් අදාළ අංශ වලින් ඉල්ලා සිටිනවා. පෑදිලොම කියන්නේ අපි මේ සටන නවත්තන්නේ අපට උසාවි නියෝගයට අවනත වෙන්න වෙනවා. ඒ නිසා අපිට මේ පාර ප්‍රධාන පාර අපිට විවෘත කරන්න සිද්ධ වෙනවා. අද ජනතා නායකත්වයේ ඉල්ලා සිටින ඇතැම් පිරිස් එදා රටේ සම්පත් විකිණීමට සහයෝගය දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බලපිටිය අහුගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන තවත් ජන හමුවක් හම්බන්තොට කිරමහන්දීදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවට අපේක්ෂකයන් කිහිප දෙනෙකු එක්ව සිටියා. බෑතර බෙලියත්ත පොළොන් මාරුව පැවති ජන හමුවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. රට ගොඩනැංවීම සඳහා උගත් බුද්ධිමත් පළපුරුදු දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත් කර එවන්නයි රැස්ව සිටි පිරිසගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවිල මහජ්ජාව ප්‍රදේශයේදීද පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන තවත් ජන හමුවක් සංවිධාන කර තිබුණා. ඊට එක්ව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොළඹ නගරයේ මෙන්ම හම්බන්තොටද ආර්ථික නගරයක් බවට පත් කිරීම තම අරමුණ බවයි. තිස්සමහරම් ප්‍රදේශයේ පැවති තවත් ජන හමුවකටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. මෙම ජන හමු සියල්ල සංවිධාන කර තිබුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි. බෑතර ගාල්ල බලපිටිය අහුංගල්ල පැවති ජන හමුවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. රට විකුණන ආණ්ඩුවකට බලය නොදින ලෙසයි අග්‍රාමාත්‍යවරයා එහිදී ජනතාවකින් ඉල්ලා සිටියේ. අපේක්ෂක චන්නසාලි දසිල්ලා මහතා මෙම ජන හමු සංවිධාන කර තිබුණා. අපි හදපු දේවල් පහුගිය ආණ්ඩුවෙන් වික්කා. දැන් වරාය වික්කා. ගුවන් තොටුපළේ විකුණ ගන්න බැරි වුණා. හැබැයි විකුණන්න පොරොන්දු වෙලා. වාසනාවට අපිට ඇවිල්ලා අපි බලයට ආපු හින්දා ගුවන් තොටුපළ අපිට බේර ගන්න පුළුවන් වුණා. ඉතින් මේවා විකුණනකොට මේවට මුල්ුණේ කවුද? අපි පළාතේ හිටිය ඇමතිවරු. කිසි කෙනෙක් ඒකට විරුද්ධ වුණේ නැහැ. සජිත් ප්‍රේමදාසලා වගේ අය. එයාලා සම්පූර්ණ සහයෝගය දුන්නා විකුණවා. මොකද සජිත් ඒකේ කැක්කුමක් නැහැ. ඒකයි වෙලා. එක්සත් ජාතික පක්ෂය ආවම මේ රටේ සම්පත් ටික පිටරැටියන්ට විකුණලා දෙනානු. එල්පිටි පැවති ජන හමුවකටද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මියයි ඒ සංවිධාන කර තිබුණේ. අපේක්ෂක ගාමිණී අමරවංශ මහතා සංවිධාන කළ ඌරගස් මංහන්දී පැවති ජන හමුවට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාව එකමුතු වී කොවිඩ් දුවදුර පාලනය කළාසේම ජනතා සහයෙන් මත්තුව දුරද තුරන් කරන බවයි. පිරිසිදු පාලනයක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සහය ලබා දීම සියලු දෙනාගේ වගකීම බව කලාකරුවන් පෙන්වා දෙනවා. බත්තරමුල්ල පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී කලාකරුවන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් ඇත්ත ඇති සැටියෙන් දකින්න නායකයෙක් අවශ්‍යයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. මම හිතනවා අද ඒ තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. මේ රටේ ජනතාවකින් මම ඉල්ලන්නේ කලාකරණියක් වශයෙන් මේ ලැබිච්ච දේ නැති කරගන්න එපා. මේ ලැබිච්ච දේ තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය එතුමන්ලට දෙන්න. අපි අපේ සතුට විතරක් නෙවෙයි රටේ සතුට ගැන හිතලා පස්වෙහිඳා මේ තියෙන නායකත්වයට තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය දෙන්න. මේ රටේ බහුතරයකේ කැමැත්ත පරිදි ජනාධිපතිතුමාව තෝරාපත් කරගත්තු කට්ටිය. හැබැයි එතුමා ඡන්දය නොදුන්න දුන්න කැමැති අකමැති හැමෝගෙම ජනාධිපතිතුමා. ඒ නිසා තමයි අපි හැම කෙනෙකුගේම ජීවිත මේ විදිහට ආරක්ෂිත තත්වෙන් අපිට ගත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් මම හිතන්නේ අපි මෙහෙම ඉල්ලීම් කරන්න ඕනේ නැහැ. මං ජනතාවගේ පැත්තේ ඉන්න හින්දා මම මේ කියන්නේ. මම දන්නවා. මෙවර අගෝස්තු 5 වෙනිදා අපේ ජනතාව හැමෝම දන්නවා. අපිට පැහැදිලි මාවතක් දැන් පෙනිලා තියෙනවා. අපිට තව හිතන්න, ලත වෙන්න, බලන් ඉන්න දෙයක් නැහැ. මම දන්නවා ඔවුන්ගේ මනාපය වෙන්නේ නෙළුම් පොහට්ටුවයි. තව දවස් කීපකින් 5 වෙනිදා අපි බලාපොරොත්තු වෙන අනාගතේ සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ රජයට හැමෝගෙම සහය දීලා අපිට ඉදිරි ගමනක් යන්න සහය වෙන්න කියලා. අද අපේ රටේ සිටින මේ ආදරණීය නායකයා දීර්ඝ කාලයක් තිබිච්ච ඒ විනාශකාරී යුද්ධය අවසන් කර මුළු
රටේම සිටින සියලුම ජනතාවට එක හා සමානව නිදහසේ ජීවත් වෙන්නට අවස්ථාව දීලා ඉන් අනතුරුව රටේ නායකත්වයට පත් වූ පසු මුණ දුන්න මේ භයානක COVID-19 මේ උවදුරින් ජනතාවම මුළු රටම ගලවා ගත්ත නැවත වරක් අපිට කියන්න පුළුවන් දෙවන යුද්ධය කියලා. ඒ යුද්ධයත් ඉතාමත්ම ජයග්‍රාහීව ඉදිරියට ගෙන යමින් සිටින ඒ තුලින් මුළු මහත් ජනතාවගේම විශ්වාසය දිනාගත් නායකයා ඉදිරියට මේ වැඩපිළිවෙල ගෙන යන්නට මේ එළමෙන පස්වෙනිදා යුතුයමට ශක්තිය දෙන්න ඔබ හැමදෙනා එලා ඔබේ යුතුයකම ඉෂ්ට කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ රටේ මේ මත්ද්‍රව්‍ය මත්කුඩු පාතාලේ සා මුලින් නැති කරන්නට පුළුවන් අපේ කාලේ අපි විශ්වාස කරන නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අපි දන්නවා එතුමා එතනින් පටන් අරගෙන මේ රට ආසියාවේ කේන්ද්‍රයේ බවට පත් කිරීම ගැන අපේ කිසිම සැකයක් නැහැ. මේ රට යහපත් තැනකට ගමන් කරවන්නට අවශ්‍ය බලය පස්වෙනිදා මේ රටේ දේශමාමක ජනතාවට පැවරිලා තියෙනවා. තමන්ට ලැබිලා තියෙන මේ වගකීම හරියට තේරුම් අරගෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්නට මේ රටට ආදරය කරන මේ රටේ කලාකරුවන් විදිහට ආරාධනා කරන්නට කැමැති. නර්තන කලාව තියෙන කොහෙද කියලා ඒකේ වටිනාකම් පැත්තක් තියෙනවා හුඟක් දෙනෙක් ඒක දන්නේ නැහැ. ඒකේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. මම මේ කියන්නේ මේක හොඳට අඳුරගත්තා. අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේ ගරු අගමැතිතුමාත් මේ හොඳට දන්න දෙයක්. ඔවුන්ට කලාව දැනෙනවා. නර්තනය කියන්නේ මොකද්ද දැනෙනවා. එම නිසා ජාත්‍යන්තරතට අපිට කලාව ගෙනියන්න පුළුවන් වෙනවා. අපි ජයගත්තා. එම නිසා අපි ගම් පොහට්ටුව. පොහට්ටුව ඊළඟ ආධිරිය මොකද්ද? පිපෙන මලක්. කාලීන දේශපාලන සමාජීය තොරතුරු පිළිබඳ සාකච්ඡා කරන ප්ලැට්ෆෝම් විශේෂාංගය දැන්. පහුගිය පාර්ලිමේන්තුවේ තිබ්බ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධුර 6 මේ සැරෙත් කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා විශේෂ සැලසුමක් සකස් කරලා තියෙනවා. මඳුනිකා ඔය පහුගිය දවස්වල ජවිපේ සහෝදරයෝ ගැන පැතිරිච්ච කටකතාත් එක්ක එයාලට මේ පාර 3% ප්‍රතිශතයක්වත් ගන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි මාලිමාවේ කට්ටිය කියන්නේ. ඒ වගේම තමයි උමා අයර්ලන්තේ ගෙවල් ගැන වගේම විජිත සහෝදරයාගේ බිරිඳගේ වත්කම් ගැනත් පසුගිය දවස්වල බොහෝ කතා බහක් ඇති වුණා. ඔය අතරේදී තමයි අනු කුමාර සහෝදරයා Tamanගේ පක්ෂ මුලස්ථානය කොහොමද හැදුවේ කියලා සමාජ මාධ්‍යයට කියලා තියෙන්නේ. ඔය අංග සම්පූර්ණ සුකෝපභෝගී පක්ෂ මුලස්ථානය හදන්න ගඩොල් ලෙවල තියෙන පුත්තලමි සහෝදරයෝ. ඒ වගේම ලියවල තියෙන මයංගනේ සහෝදරයෝ. ඕක හදන්න Tamanගේ ශ්‍රම දායකත්වයේ සෑහෙන්න දුන්නා කියලා තමයි අනුරු කුමාර සහෝදරයා පහුගිය දවස්වල කිව්වේ. බලන්න නේද තියෙන කැපවීම. ඒක නෙවෙයි. සුනිල් හඳුන්නේදී පසුගිය දවසක ITN එකේ විශේෂ වැඩසටහනකට එනවා. එතනදී කියලා තියනවලු එතුමා ආයෙත් ලිස්ට් එකෙන් නම් පාර්ලිමේන්තුවට එන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා. ඔයානම් හඳුන්නේදී පාර්ලිමේන්තුවේ ඉන්න මොන කෙනෙක් කියලා විද්‍යුතුන් වගේම බොහෝ පිරිසක් එතුමාට කිව්වත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව නම් එතුමාව ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ එතුමමයි. ඔය හින්දමද දන්නේ නැහැ එතුමා ඒ TV ප්‍රෝග්‍රෑම් එකේදී කියලා තේනවා මේක මගේ අන්තිම TV ප්‍රෝග්‍රෑම් එක වෙයිද දන්නේ නැහැ කියලා. ඉලෙක්ෂන් එකට හරියටම තියෙන්නේ තව දවස් 4යි. මේක අපිට ටිකක් අලුත් අත්දැකීමක්. මොකද මදනිකා මේ වසංගත තත්ත්වයක් එක්ක තමයි අපිට මේ පාර ඉලෙක්ෂන් එක තියන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි උමා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට බෙදිලා ඡන්දය ඉල්ලන්නේ මේ සැරේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි මේ පැත්තෙන් ඉල්ලන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මේ පැත්තෙන් ඉල්ලනවා. ඔය කොහොම වුණත් ඉන්න 225ම පාර්ලිමේන්තුව ඇතුළට රිංග ගන්න තමයි ට්‍රයි කරන්නේ. එයාලගේ අදහස් යෝජනා ප්‍රතිපත්ති පැත්තකට තියලා අඬලා දොඩලා වැළපිලා හරි හෙමත් නැත්නම් සින්දුවක් කියලා හරි ඇතුළට රිංග ගන්න තමයි ට්‍රයි කරන්නේ. මහින්ද දේශප්‍රිය මහත්තයාගේ භාෂාවෙන් කියනවා නම් 6 වෙනිදා රෑ කෑම වෙද්දී මේ හැම දෙනාගේම උත්සාහයේ ප්‍රතිඵල අපිට දැක ගන්න පුළුවන්. ටිකක් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා සජිත් එක්ක ගියොත් ඇපත් නැහැ කියලා. 2011 අවුරුද්දෙදිත් උමා සජිත් ප්‍රේමදාස කල්ලියක් කණ්ඩායමක් හදාගෙන රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් අයින් කරන්න ලොකු උත්සාහයක් දැරුවා. මතක විදිහට මදුනිකා මේ සිරිකොත ඉස්සරහා පාරට තාර වැටුනේ තොයි කාලෙම තමයි. ඒ ගැටුම ප්‍රතිපලයක් විදිහට තමයි සජිත් නියෝජ්‍ය නායකකම හම්බුනේ. හැබැයි සජිත් එක්ක හිටපු අය නම් අදටත් ලකුණු කැපිලා. ඒ වගේම තමයි මේ සැරෙත් උනේත් ඒ දෙයමයි. සජිත් එක්ක ගියපු නිසා සමගි ජන බලවේගයෙන් ඡන්දෙ ඉල්ලපු නිසා සෑහෙන පිරිසකගේ පක්ෂ සමාජිකත්වය අහෝසි වුණා. හැබැයි සජිත් ප්‍රේමදාසගේ පක්ෂ සමාජිකත්වයට මුකුත්ම වුණේ නැහැ. ඒ කියන්නේ ගෞරවනීය එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙක් විදිහට සජිත් ප්‍රේමදාසට හෙට උනත් සිරිකොතට යන්න පුළුවන්.
හැබැයි මේ අවුලට හේතු අහේතුනම් රනිල් වික්‍රමසිංහ නායකතුමා නම් දන්නව ඇති. පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා පහුගිය දවසක මීගමුවෙන්න කාන්තාවන් වෙනුවෙන්ම විශේෂයෙන්ම කාන්තා සමිතිය රැස්වීමක් සංවිධානය කළා තිබ්බා. ඔව් මා මේ උත්සව සභාව කාන්තාවන්ගෙන් අතුරු සිදුරු නැතුව පිරිලලු තිබ්බේ. ඉදිරිපෙළ අසන ඉඳගෙන හිටියලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ ආදරණීය බිරිඳ. ඒ වගේම තමයි මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් විදිහට සහභාගී වෙලා තියෙන්නේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂත් ප්‍රසන්න රණතුංග කියන මහත්වරු දෙන්නා. ආපු කාන්තාවන් දිහා බලලා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවලු කාන්තාවන්ගේ වැඩවලට නම් නිමල් ලංසා බොහොම දක්ෂයි කියලා. ඒ කීප එක දිහා බලාගෙන හිටියලු නිමල් ලංසාගේ ආදරණීය බිරිඳ. ප්‍රසන්නගේ ඒ කතාව නම් හරියටම හරි කියලා බැසිල් රාජපක්ෂ තමන්ට එහා පැත්තේ අසුනේ ඉඳගෙන හිටපු නිමල් ලංසාගේ බිරිඳගේ පිටට තට්ටු කරලා කිව්වලු. ඒ කතාවට සභාවේ හැමෝම හිනා වුණා. ජනාධිපති වනේන් පස්සේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ගිය සතියේ තමයි තිසමහරාමයට ගිහින් තියෙන්නේ මැතිවරණ රැස්වීමකට. රැස්වීමකට ආපු කාන්තාවක් සජිත් ප්‍රේමදාසගේ මූණ දිහා දුකෙන් වගේ බලාගෙන අහනවලු අනේ සර් ආයි කවද්ද අපිව බලන්න එන්නේ කියලා. අනේ නෑ සුදු මම ඔගොල්ලොම දාලා කවදාවත් යන්නේ නෑ කියලා සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකතුමා ඒ කාන්තාව සැලසුවලු. ඇමරිකාවේ නිර්තදිග ප්‍රදේශවලට හා යුරෝපා කලාපයට ඇතිවන තාප තරංග හේතුවෙන් ජීවිත අහිමිවීම පවා සිදුවිය හැකි බවට කාලමුනික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. ඇමරිකාවේ කැලිෆෝනියා, ඌටා, ඇරිසෝනා, නෙවාඩා යන ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට ආසන්න විය හැකි බවටයි කාලගුණික අංශ නිවේදනය කරන්නේ. යුරෝපා කලාපයේ වැඩිම බලපෑමක් ඇතිවන්නේ ස්පාඤ්ඤ, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රිතාන්‍ය යන රටවලටයි. කෙසේ වුවද යුරෝපා කලාපයේ උපරිම උණුසුම සෙල්සියස් අංශක 40ට සීමා වනු ඇති. එලිමහනේ කාලය ගත කිරීමෙන් වැළකීම සහ ජලය වැඩිපුර පානය කිරීම මෙන්ම ශීත ආහාර භාවිතයට ගන්නා ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්.